සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශය සමග මම ප්‍රමිත මහනාම. මමුත් කලාරත්නායක මුලින්ම සිරස්තල. කොවිඩ් ආසාදිතයන් ගණන 43 දක්වා ඉහළට. යුද හමුදා මේජර්වරයෙකුත් ඒ අතර. මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානාවලට සති දෙකක තහනමක්. රට වසා දැමීමට හෝ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අවශ්‍ය නැහැ. ජනපති අවධාරණය කරයි. තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාරිභෝගික භාණ්ඩ කිහිපයකට සහන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරමත් දිගියාවේ මෛත්‍රීගින් බැසිල්ට ඇමතුමක්. ප්‍රශ්නයක් තියෙනවා අපව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණෙන් ඉල්ලීම සම්බන්ධව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග යුසුමකට ලැබිලා ඉන්නයි. ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. විසින් එසේකක් ඔබට විශේෂඥා අයඩෙක්ස් හෙඩ් ෆාස්ට් ඉක්මන් සහනය අදම අකිලි. අතුම මිල වැඩිම වාසිය සිංහ එසේක ගන්න හොඳම තැන. මෙරට තුළ කොවිඩ්-19 හෙවත් කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 43ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශයේ සඳහන් කළේ වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 204 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් 16ක ප්‍රතිකාර ලබන බවයි. කොවිඩ්-19 හෙවත් කොරෝනා ආසාදනය වූ මෙරට රෝගීන්ගේ සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගියේ අද දිනේ තවත් රෝගීන් 15 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මේ අතර අද පෙරවරුවේ හඳුනාගත් රෝගීන් 6 දෙනා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. ඉතාලියේ විශාල වශයෙන් ඉන්නේ ඒ නිසා ඒ ප්‍රදේශය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා විශේෂ අවධානයක් අරගෙන යොමු කරා. මේ වන විට ඒ සියලු දෙනා ඒ නිසි පරිදි නිරෝධායන සඳහා අවශ්‍ය කටයුතු කරනවා. යම් කිසිවකු මේ නිරෝධායන කටයුත්තේ හරියට නියැලෙන්නේ නැත්නම් ඒ අය නිවසෙන් ඉවත් කරලා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යැවීමට සිද්ධ වෙනවා. පොඩි පිම්මක් වගේ අපිට පේනවා. එවැනි තත්ත්වයන් යටතේ තමයි මේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පටන් ගැනීම. බොහොමයක් රෝගීන් වාර්තා වෙන්නේ මේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න රෝගී. ඉතාලිය, ඉරාකය, දකුණු කොරියාව වැනි රටවල් වලින් පැමිණි සියලුම ශ්‍රී ලාංකීය පුරවැසියන්ට අපි ඉල්ලා හිටින්නේ විනයක් ඇතුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් වලට අනුව තමන්ගේ නිවසේ අදාළ කාමරවලට රැඳිලා ඒ නිරෝධායන කටයුත්තට සහයෝගය දෙන්න. අද වන විට නිරෝධායන මධ්‍යස්ථාන 16ක් දක්වා වැඩිලා තිබෙනවා. 2258 දෙනෙකු නිරෝධායන ලක්තර තියෙනවා. අපි දන්න තත්ත්වයන් වලට අනුව 1500ක් 2004 සංඛ්‍යාවක් පළවෙනිදා සිට 9 දක්වා ලංකාවට ඇවිල්ලා නිරෝධායන ලක් නොවෙච්ච තම ජීවත් වෙනු ලබනවා. මේ කට්ටියගෙම 800ක සමාන සංඛ්‍යාවක් සිටින පුත්තලන්ද දිස්ත්‍රික්කයේ. ඉතින් අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කාරුණික ඉල්ලා සිටිනවා මේ ජේෂම් සෞඛ්‍ය මාත්‍යාංශයෙන් දීලා දෙන උපදෙස් අනුව ක්‍රියා කරන්න. එසේයි ක්‍රියා නොකරොත් මේක තවදුරටත් ව්‍යාප්ත වෙන්න ගියොත් සමහරලාට ඒ ප්‍රදේශය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ගයක් වුණත් ගන්න තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මම එකට ඉඳලා ගෙවල් වලට සෙල්ෆ් ක්වොරන්ටයින් වෙන්න කියලා ඒත් එක්ක ඉදිරි දින දීපියේදී පොලිසිය විසින් ගිහිල්ලා එහෙම සෙල්ෆ් ක්වොරන්ටයින් වෙන නිවෙස් වල පෝස්ටර් එකක් අල්වයි. එතකොට අඩපිටාව ඉන්න ගෙවල් වල ඉන්න තත්ත්වය දැනගනි මෙන්න මේ ගෙදර යම්කිසි පුද්ගලෙක් හරි ඉන්නවා කියලා. ඊට අමතරව වැදගත්ම කාර්යම ශ්‍රී ලංකා රජය විසින් තීරණයක් අරගෙන තියෙනවා 18 වෙනිදා මධ්‍යම රාත්‍රිය 12 සිට ශ්‍රී ලංකාවට මගින් පැමිණෙන කාර්යය පමණක් නවත්වනවා. ඔහු ට්‍රාන්සිට් යන කට්ටියට ඒ වගේම කාගෝ වෙන දේවල් ඒ වගේ ඒවා යනවා. ඒ දෙකම ඩිපාර්චර්ස් නවත්වලා නැහැ. දැනට රෝහල් ගත කර සිටින කොවිඩ්-19 ආසාදිතයන් අතර යුද හමුදා මේජර්වරයෙකුද සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. ඔහු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමේදී ගුවන්තොටුපළේදී සම්බන්ධීකාරකවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊයේ සඳහන් කළේ ගුවන් නියමුවෙකුටද කොවිඩ්-19 ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් ඔහු සමග පියාසර කළ සිසු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි. අදාළ නියමුවා බව කියන අයකු පසුගියදා පැවති රාජකීය ශාන්ත තෝමස් විද්‍යාල අන්තර් මහා ක්‍රිකට් තරගයේ නැරඹීම සඳහා එක්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අද මෙලෙස අදහස් පළ කළා. මේ කොච්චර කිව්වා රොයල් තෝමියන් ගැහුවා. මම කිව්වා මේක නවත්තන්න කියලා. නමුත් ඒගොල්ලෝ කිව්වා නෑ අපෝ රොයල් තෝමියන් ගහන්න ඕන රොයල් තෝමියන් ගැහුවා.
අපි දැක්කා මේ කොළඹ ප්‍රධාන පාසලේක විග්නච් එකට මේ ආසාදිත පුද්ගලෙක් ඇවිල්ලා දිනනවා කියලා සමාජ තුල කතා කරනවා. මේ විග්නච් එකට සහභාගී වෙච්ච අය මේ මොහොතේ පිළිබඳ දියක් ඇති කරගන්න ඕනේ නැත්නම් 40ක් පමණ මේවට සම්බන්ධව තියෙනවා. ඒ අයට දුරකථනයෙන් දැනුම් දීලා තියෙනවා මේ අය ස්වයං නිරෝධායන සඳහා ඒ අය යොමු විය යුතු බවට. දැන් මේ වෙද්දී මේ රාජ්‍ය සමාජ ශාලා තවමත් විවෘතයි. රාජ්‍ය සමාජ ශාලා සහ විශේෂයෙන් බෙකින් සෙන්ටර්ස් අපි අද ක්ෂණික සමිතුවේ සාකච්ඡා කරා. මේ ස්ථාන දෙකේම පුද්ගලීන් සමීපව ඉන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරියේදී නැවතීම. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ දත්තවලට අනුව කොරෝනා ආසාදනය වී ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් 204 දෙනෙක් දෙවැනි රෝහල් 16ක ප්‍රතිකාර ලබනවා. මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් දරුම් දුන්නේ මාර්තු මාස 1 වන දා සිට 15 වන දා දක්වා අතර කාලය තුළ යුරෝපය, ඉරානය, දකුණු කොරියාව වැනි රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් 1.19 මධ්‍යස්ථානයට හෝ ළඟම පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් දී ලියාපදිංචි වන ලෙසයි. මෙම නියෝගයට පටහැනිව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන නීතියන් යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එහි වැඩිදුරටත් සඳහන්. ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා මාර්තු 1 වෙනිදාත් මාර්තු 15 අතර ශ්‍රී ලංකාවට රටවලින් පැමිණි අය ලියාපදිංචි වන ලෙසට. ඒ අනුව මේ මධ්‍යස්ථාන දෙකට අපිට තොරතුරු 3000කට ආසන සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. හැබැයි මේ තොරතුරු ලැබිලා තියෙන්නේ ඒ ජනතාවගේ ප්‍රතිචාරය අපි අගය කරනවා. මෙවැනි රටවල් වලින් පැමිණි 548 දෙනෙක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඒක ඉතා හොඳ ප්‍රතිචාරයක්. අපි තීරණය කරා තවත් අංක කීපයක් අඳුනලා දෙන්න. එනම් 0.112 44 84 80 0.11 2 44 44 81 0.11 5 97 80 20 එවැගේම 0.11 5 97 80 30 0.11 5 97 80 34 දැන් මේ මොහොතේ ඉඳලා ඒ පහටත් කතා කරලා ලියාපදිංචි වෙන්න පුළුවන්. විශේෂ විද්‍යුත් තැපෑලක් අඳුරලා දීලා තියෙනවා lahd@police.lk කියලා. ඉතින් මේ විද්‍යුත් තැපෑල මගිනුත් රෙජිස්ටර් වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ පුද්ගලයා ගැන අපිට විශේෂයෙන්ම තොරතුරු අවශ්‍ය වෙනවා. නිරෝධායන ක්‍රියාවලියකට ඉදිරිපත් කිරීමට මොහු යුරෝපීය රටක පුද්ගලයෙක් හැටියට තමයි සඳහන් වෙන්නේ. ආගමන විගමන බලධාරීන්ගෙන් මේ ගැන විමසීමේදී ඔහු රටින් පිට වෙලා නැහැ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ නීති රෙගුලාසි වලට පටහැනිව කටයුතු කරන අයට නිරෝධායන ආඥාපනත වගේම ලංකාවේ දඬු නීති සංග්‍රහය යටතේ දඬුවම් ලබා දිය හැකි වරදවල් වෙනවා. මේවට පටහැනිව කටයුතු කරොත් ඉතා දැඩිව අපි නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග යම් ආසාදිතයෙක් මහනුවර ජාතික රෝහල ඇතුළත් වූහොත් ඊට ප්‍රතිචාර දක්වීමට සහ රෝහල් කාර්ය මණ්ඩල ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් විශේෂිත ආරක්ෂිත ඇඳුම් කටලක් සකසාගෙන ඇති අයුරු ඉමේ. මේ වෙනකොට රෝගීන් 5 දෙනෙක් හඳුනාගෙන තියෙන කොළඹ නගරය ඇතුළත ඒ පවුල් වලට මේ වෙනකොට නිවසේ ඉඳලම ඒ අයට නිරෝධානය ලබා ගන්නා ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා. ඒ අයට අවශ්‍ය කරන බෙහෙත් ඒ වගේම වීලි ආහාර ද්‍රව්‍ය අපි මේ වෙනකොට ලබා දීලා ඒ අයගේ සියලුම අවශ්‍යතාවයන් ලබා දීමට කොළඹ නගර සභාව කටයුතු කරලා තියෙනවා. සියලුම ළමා උද්‍යාන, ක්‍රීඩාංගන, මහජන පුස්තකාලය සති දෙකකට වසා දැමීමත් ඒ වගේම කාය වර්ධන මධ්‍යස්ථාන සහ ජනතාව ගැවසෙන සියලුම ප්‍රජා මධ්‍යස්ථාන ඒ ප්‍රජා මධ්‍යස්ථානවල යම් ආකාරයකින් කෙනෙක් බුකින් එකක් කරලා තියෙනවා නම් උත්සවයකට ඒ බුකින් අපි කැන්සල් කළා. ඒ කැන්සල් කරනකොට සාමාන්‍යයෙන් අපි මුදලක් අය කරගන්න. ඒ මුදල් අය නොකරන් අපි භාණ්ඩාගාරකතුමියත් එක්ක සාකච්ඡා කළා. ජනතාවට පහසු වෙන්න මේකට අපිට දායක වෙන්න පුළුවන් ආකාරයේ කටයුතු කිරීමට අපි සාකච්ඡා කරගෙන ගියා. රට තුල COVID-19 වෛරසය ආසාදනයේ ප්‍රතිරැම් වැළක්වීම සඳහා ජනතාව එක්රැස් වීම හැකියතාක් අවම කිරීම පිණිස රජය අද, හෙට සහ අනිද්දා විශේෂ නිමාඩු දින ලෙස ප්‍රකාශයට පත් කළා. රජයේ නිවේදනය කරන්නේ සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර අනෙකුත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු සියලු රාජ්‍ය ආයතන සඳහා මෙම නිවාඩුව බලපැවැත්වෙන බවයි. පෞද්ගලික අංශයටද මෙම නිවාඩුව ලබා දෙන මෙන් රජය ඉල්ලා සිටින අතර පෞද්ගලික ආයතන විවෘතව පවතින්නේ නම් ඒ පිළිබඳ කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන සදිශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. මේ අතර අද සිට සති දෙකක කාලයක් බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන් කිසිවෙකුටත් අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ විෂ බීජ හරණ වැඩසටහන් අදත් ක්‍රියාත්මක වුණා. කොළඹ කොටුව පෞද්ගලික බස් නැවතුම්පළ විෂ බීජ හරණ කිරීම ආකාරයයි මේ. බස් රථ රියදුරන් සහ කොන්දොස්තර වරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. ඉදිරියේදී මේ ආරක්ෂක වැඩ පිළිවෙල තවත් වැඩි කරන්න අවශ්‍ය පියවර ගන්න. බස් ගමන ආගමන වලදී යම් කිසි ඉල්මාවක් කරන්න බලාපොරොත්තු වෙනවද? එහෙම බලාපොරොත්තුවක් නැහැ. මගින් ඉන්නවන ප්‍රවාහනයට අවශ්‍ය සියලු පහසුකම් සපයනවා. දුම්රියට හෝ බස් රථවලට නගින්නට පෙර සම්පූර්ණ අත් පිරිසුදු කරගන්න තියෙන ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මගේ පුතත් විදේශගත වෙලා ආවා. ඌට කිව්වා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා දවස් 14 නිරෝධායන කටයුතු වලට යන්න කියලා. එමෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ විශ්ව බීජ හරණය කරනවා.
රජයේ දින 3ක නුවඩුවත් සමග ලබන 19 වෙනිදා දක්වා කාර්යාල දුම්රියද ඇතුළුව ගමන් වාර 86ක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ පැවසුවේ සියලුම දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කවුළු වසා තබන බවයි. එමෙන්ම ඓතිහාසික සහ පුරාවිද්‍යා ස්මාරක භූමි දේශීය සහ විදේශ සංචාරකයන් සඳහා ඉදිරි දින 3ක් තුළ වසා තැබීමට බුද්ධ ශාසන සංස්කෘතික සහ අගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙතර වවුනියාව පම්පෙමඩුව පිහිටි 23 වන පාබල හමුදා අනුකන්න යුද හමුදා කඳවුර තුළ තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති අතර එහි පුද්ගල 134 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. විදේශ රැකියාවල නිරතව සිටි සහ මෙරට සංචාරය සඳහා පැමිණි 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද කටයුතු කළා. යුක්‍රේනය, ජර්මනිය, සෞදි අරාබිය, මැලේසියාව සහ කටාර් යන රටවල සිට ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 8 වෙනිදායි. මෙතර පසුගිය 8 වෙනිදා සී නිවසේදී ස්වයං නිරෝධායනයට ලක් කළ ඕමාන් සිට මෙරටට පැමිණි මහියංගන වැදෑය ප්‍රදේශයේ කාන්තාවක් ලබා දුන් උපදෙස් නොසලකා හරිමින් මහියංගන නගරයේ පෞද්ගලික බැංකු කිහිපයක සැරිසරද්දී මහියංගනයේ පොලිස් නිලධාරීන් සහ මාජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබුවා. අවසාන වතාවට කියන්නේ ඔයා අපි කියන උපදෙස් 90 ගෙදරට ලයිටි නැත්නම් අපිව මාස 6ක් ඇතුළත. ගෙදරටලා දින 14 ඉන්නවද මාස 6ක් ඇතුළත ඉන්නද කියලා ඔයා කියන්නේ. අපි කරන්නේ මිනිසු වෙනුවෙන්. මොකද අපිට මේ ස්ථාපාරය ගන්න ඕනේ අනිත් තරග ගන්න මේක ගියොත් එහෙම දැන් අද මෙතන මොකක් හරි වෙලා වාඩි තිබ්බකින් මේ ස්ටාප් වෙන මෙවර. ඒ නිසා ඔයා දැම්ම කරුණා කරලා යන්න. ආයේ කිසිම උපදෙසක් දෙන්නේ නැහැ. අනතුරුවම කාන්තාවට දැඩි ලෙස ආවාද කර යලි නිවස කරා පිටත් කර හැරුණා. දැනට කොරෝනා ආසාදිත වූ රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන අංගුර ජාතික බෝවන් රෝග විද්‍යාලයට අමතරව පොළොන්නරුව වැලිකන්දරුව හලද කොරෝනා ආසාදිත රෝගීන් සඳහා වෙන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ මූලික අවශ්‍යතා සහ පහසුකම් මේ වන විටත් සකස් කිරීමේ යුද හමුදා වීමේදීත් වීමෙන් මෙත අත්‍යවශ්‍ය පරිභෝජන බහන්න ආනයන කරුවන්ගේ සංගමයේ නිලධාරීන් සහ අමාත්‍ය බන්දුර ගුණවර්ධන මහතාතල සාකච්ඡාවක් අද පැවැත්තුණා. සමහර අය කියන තරම් විවිධ උපදෙස් පිළිපදින්න පුළුවන්කමක් නැහැ. සමස්ත ලාංකීය ජනතාවට ආහාර පාන සැපීම අත්‍යවශ්‍යයෙන් කළ යුතු වෙන දෙයක්. ඒ නිසා වරාය වැහුවොත්, තොග වෙළඳපොළ වැහුවොත්, ආනයන අපනයන නතර කළොත්, සිල්ලරට බඩු ගන්න බැරි වුණොත්, මිනිසුන් කෑම බීම නැතුව උණුනුම් මරා ගන්න තත්ත්වයක් ඇති වෙනවා. ඉදිරි දින කීපය තුළදී සමහර භාණ්ඩ වල මිල තවදුරටත් අඩු වෙනවා. විශේෂයෙන් ලොකුළු පරිභෝගිකයන්ට සඳහන් කළේ වැඩි වැඩියෙන් තොග රැස් කර තබා ගැනීමක් අවශ්‍ය නැහැ. අපි භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයට පාසුවෙන් ලබාගත හැකි ආකාරයට වෙළඳපොළ හැසිරවීම සඳහා කටයුතු යොදලා තියෙනවා. ඒකට තෝ වෙළඳම් විශ්ේ අපි කියනවා නම් සර් අපි ළඟ බඩු ඔක්කොම මේ ස්ටොක්ස් තියෙනවා. ඉගෙන කලබල වෙන්න ඕනේ නැහැ. කවුරුද කියනවා නම් අඩු වීමක් වෙනවා කියලා ඒක නිකන් බොරු කතාවක්. මෙතර කොරෝනා වෛරසයේ රට පුරා ව්‍යාප්ත වීමේ අවධානම සම්බන්ධයෙන් අස්කිරි හා මලොතු පාර්ශ්වයන් අද මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ලබා දුන්නා. පුරවැසියන් වශයෙන් අපේ රට තුළ ජීවත් වෙන අය වගේම විදේශවලින් පැමිණෙන අයත් ඉතාමත් අවනතව ඒ කටයුතු කරන හැටියට මේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ ජාතික ව්‍යසනයක් හැටියට සලකලා සියලු දෙනාම එකමුතුව උවදුරට මුහුණ දීම තමයි මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ. ආගමික වශයෙන් අපි ශ්‍රී දළදා මාලිගාවේදී හෙට දින සිට සතියක් මුළුල්ලේ රතන සූත්‍ර දේශනාව පැවැත්වීමෙන් ඒ රෝග තුරන් වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අපි කටයුතු කරනවා. අපේ රට තුළින් මුළුමනින්ම කොරෝනා වසංගතය ඉවත් ජනතාවට සිත සාන්තිය සැරසේවා. දේශපාලනය කරන්නේ රටේ ජනතාවගේ යහපතටයි. ඒ නිසා මේ වෙලාවේදී වාද බේද නැතුව රජයේ මගින් මේ කෙරෙන කටයුතු විවේචනය කිරීමට වඩා වැදගත් වන්නේ ඇගයීමයි. ඒ වගේම ඒ සඳහා තමන්ට දිය හැකි සහයෝගය ලබා දීමයි. අපි ඒ නිසා සිහිපත් කරනවා මේ වෙලාවේදී ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට අත්වැල් බැඳගෙන මේ ඇති වී තිබෙනා උවදුරෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන ලෙස. මේ අතර බැංකොක් ATM යන්ත්‍රය අසල ගනුදෙනු කරුවන්ගේ දෑත් පිරිසිදු කර ගැනීම සඳහා තබා ඇති විෂ බීජ නාශක දියර අඩංගු බෝතලයක් ඒ පැමිණෙන පුද්ගලෙක් සොරාගෙන යන ආකාරයයි මේ. COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණීම සති දෙකකට නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොරෝනා මර්ධන කාර්යසාධක බලකාය සමග පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබා දුන්නා. එමෙන්ම වෛරසය හේතුවෙන් රට වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා.
कोरोना मर्दी कार्य साधक बलकाय जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन जनाधिपति कार्यालय अद पेरवुरु वेरैसुना निमावस्थावट अग्रामात्य महिंद राजपक्ष सौख्यमात्य पवित्रा वन्यारच्चि कोरोना मर्दन कार्य साधक बलकाये सामाजिकीन हा अत्यावश्य सेवा सपेन आयतन वल प्रधान सहभागी वी सिटिया कोरोना वायरस पतिरगन याम ए हा समगम तमय मेकट अपि मुहुन देन्ने कोहमद कीन कारणय एकट अदाल आयतन दनुवत करन्नट पटन गत्ते मे हम एकम करन अतर अपे जन जीवितयत अपि पवत्तागेन यन्नट ओन एकम रटे अनित प्रश्नत एनवा मट मंत्रीतुमाला कथा करला कियनवा वायंब पलाते बोन्न वतुर नै ए पार एगोल्लन्ट बौसर ओन කියලා ලේකම් තුමාට මම කිව්වා වහාම දැන් මේ බවුසර් වයන් ඩ්‍රයිවර්ලා නිවාඩු ඉතින් මේ නිවාඩු දුන්නම තියෙන ප්‍රශ්න මේවා දැන් නවාඩු දවස් 7ක් බලන්න මේ 7 ඉවරුණු ගම වෙන වැඩි පාම් පොලිමක් එනවා එලෝලු පොලිමක් එනවා මේවා නම් මට එච්චර ප්‍රශ්න නෙවෙයි යුද්ධේ තියෙන කාලේ ඔන්න කියනවා කැබිටි කොල්ලාගේ බෝම්බයක් ගියයි කියලා ඔන්න හමුදාපතිට බෝම්බයක් ගැහුවයි කියනවා ඔන්න කියනවා ආරක්ෂක ලේකම්ට බෝම්බයක් ගහවයි කියලා පූර්වේ කරපු පවක් නිසා බේරුණා आसन गाना मुदल नाम योजना दीम सिद्धवेंटे ममसनली कथा कर ප්‍රවෘත්ති ප්‍රකාශක උනේ පාන්දර පාලයක් අපේ විශේෂයක් නැත් වෙන්න දෙවිලා ඉන්නවා නියු දිල්ලි වල සල්ලිත් නැහැ නේ කට්ටිය වන්දනාව යන කිසි වැඩ පිළිවෙලක් හදන්න ඕන දිල්ලි වලින් මෙහාට ගේන්න අපි ෆ්ලයිට් එකක් යවලා ඒගොල්ලෝ ගෙන්න ගමු අපේ රටේ සමස්තයක් විදිහට ICU බෙඩ් කැපැසිටි එකක් ගත්තහම 500කට ආසන්න ගානක් තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් රූටින්ලි ICU එකේ ඔකියුපයි වෙලා තියෙන බෙඩ්ස් ගානක් තියෙනවා ඒ මිනිසුන් අපිට මැරෙන්න දාන්නත් බෑ ඒ වගේම රෝහලේ අපිට ඉන්නේ ලිමිටඩ් හෙල්ත් ස්ටාෆ් එකක් ડોක්ටර්ස්ලත් එහෙමයි අනිත් නර්සින් ස්ටාෆ් එකත් එහෙමයි රූටින් වැඩ පුළුවන් තරම් මිනිමයිස් කරන්න රූටින් ක්ලිනික්ස් रूटीन सर्जरीज़ टिक अभी डानी तंगवाल डिवीएट कर ला हरी मिनिमाइज़ कर ला ये वाले कले ना तंग ओवरबर्डन वेना अतने स्टाफ है अभी इस तरह टेन बैरी वेना देवनी कार ने तमाई हाई रिस्क एरियाज़ टिक आईडेंटिफाई कर ला अडोमगान ये पायलट टिक अक्विदी डा हरी अभी तो पुला लॉकडाउन कर ला बला ने तंगवाल पुत्तलम प्रादेशिक सौख्य सेवा अध्यक्ष कार्यालय में दत्त දැනගත්තු මෙතන ඉන්න අය පුදුම වෙයි ලංකාවට ආපු ඉතාලි වලින් ආපු 1500ක් 1800ක් වගේ ගාණක් ඒකෙන් ඔබතුමා දන්නවද 900ක් ඉන්නේ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුලේ වෙන්නප්පු ඉන්නවා 234 දංකොටුවේ 66යි හලාවත 100යි මහවැව 120යි නාත්තණ්ඩිය 70යි භයානකම කාරණේ තමයි ට්‍රේස් කරන්න බැරි වෙච්ච 70ක් ඉන්නවා ඒතර මේ අය කොහෙද ඉන්නේ ඊගාවට මෙතන නෑ නිගම්බුවල දත්ත ඒ ලොක්ඩවුන් එකක් වගේ කියන කර්ෆියු එකක් වගේ හැරි දාලා ඒගොල්ලන්ට පිට පලාතෙන් පිට යන්න බෑ කියන එක තමයි අර කියන්නේ නෑ පලාතෙන් විතර නෙමෙයි ගෙදරින් පිට යන්න එක කන්ට්‍රෝල් කරන්න ඕන නැත්නම් හරි COVID-19 වෛරසය පැතිරියාම වැළැක්වීම සඳහා වත්මන් රජයේගෙන ඇති ක්‍රියාමාර්ග සහ වත්මන් තත්ත්වය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කළා. හෙට සිට නැවත දන්වන තුරු සියලුම සංචාරකයන්ගේ පැමිණීම අපි නවතා දමනු ලබනවා. අපි රජයෙන් විශේෂ නිවාඩු දිනයක් ලබා දුන්නේ වෛරසය පැතිරීම අවම කිරීමටයි. ඒ නිසා එය නිසි අයුරින් භාවිතා කිරීමට නම් ගමන් බිම සමූහ වශයෙන් එක්වීම උත්සව හා සාද වලින් සම්පූර්ණයෙන් වැළකී සිටිනා ලෙස මා ඉල්ලා සිටිනවා. මා බලයට පත්වන විට පසුගිය ආණ්ඩුව විසින් අයවැයක් සම්මතකට තිබුණේ නැහැ. මැතිවරණය
ක්‍රමයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සහන ලබා දීම රැකියා ලබා දීම කෘෂිකර්මය නගා සිටුවීම ඇතුළු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා ප්‍රබල රජයක් බිහි කිරීමට මා වටා එක්වන ලෙස මා ඉල්ලා සිටිනවා. අපි මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුල් වීමට හා එය රට තුළ පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කළ යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජන තත්ත්වය තහවුරු කිරීමට මා අදහස් කරනවා. අද රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකට විකිණීමට මා නියෝග කොට තිබෙනවා. එමෙන්ම සැමන් ටින් එකක් රුපියල් 100කට ලබා දීමටත් කටයුතු කරනවා. තවත් සහන ඉදිරියේදී ලබා දීමට ක්‍රියා කරනවා. රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6කට නතර කිරීමට මම නියෝග කරනවා. නම් කෙරුණු රටවල් ගණනාවකින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට දින 14ක කාලයක් නිවසේ සිට නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබුණා. නිවසේ සිට නිරෝධායනය වීම යනු කුමක්ද? මේ ඒ පිළිබඳවයි. නිවසේ සිට නිරෝධායනය යන සංකල්පය යටතේ සිදු කෙරෙන්නේ පෙනුමෙන් සෞඛ්‍ය සම්පන්න ඒත් අවදානම් සහිත තැනැත්තෙකු සෞඛ්‍ය සේවා සපයනු නොලබන ව්‍යවහාරයක් යටතේ වෙන් කර තිබීමයි. නිවසේ සිට නිරෝධායනයේදී අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු 10ක් තිබෙනවා. නිරෝධායනයට ලක්වන පුද්ගලයා යහපත් වාතාශ්‍රයක් සහිත වෙනම කාමරයක පවුලේ සෙසු සාමාජිකයන්ගෙන් වෙන්ව සිටීම, පවුලේ ඕනෑම සාමාජිකයෙකු සමග ගනුදෙනු කිරීමේදී අවම මට්ටමින් මීටරයක පරතරයක් පවත්වා ගැනීම, නිරන්තරයෙන් සබන් යොදා තත්පර 20ක් පමණ දෑත් සෙදීම, පිරිසිදු නොකළ දෑතින් ඇස් නාසය සහ මුඛය නොඇල්ලීම, නිරෝධායනයට ලක්වන පුද්ගලයා වෙනුවෙන් වෙන් කරන ලද පිඟන් කූප ඇඳ ඇතිරිලි පවත්වාගෙන යාම සහ එවැනි දෑ සබන් යොදා නිසි ලෙස සෝදා පිරිසිදු කර ගැනීම, නිවසේ සිටියදීම දිනකට දෙවරක් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර බැලීම යන කරුණු ප්‍රධාන වනවා. නිරෝධායනයට ලක් වෙලා ඉන්න දින 14 තුල උණ කැස්ස සෙම් ප්‍රතිශා වගේ රෝග ලක්ෂණ આવොත් වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යධාරීතුමාට දැනුම් දෙන්න. ඇම්බියුලන්ස් රථයකින් රෝහල කරා යෑමට පහසුකම් සලසා දී මාස්ක් එකක් පළඳින කෙනෙක් නම් සෞඛ්‍ය ආරක්ෂිත ලෙස පියන වැසූ බාල්දියකට දාලා පසුව ඉවත් කරන්න. ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයාගේ බාත්รูම් එකේ දොර අල්ලන නොබ් එක විසබීජ තවරෙන්න පුළුවන්. පිරිසිදු කිරීම අවශ්‍ය වෙනවා. භාවිතා කළ විග සබන් යෙදු වතුර සහිත ස්පොන්ජ් එක අමුත්තන් තරම එන්නේ නැත්තම් හොඳයි. අපේක්ෂා කරන්නේ මේ රෝග විස බීජය තවත් කෙනෙකුට බෝ වීම වළක්වන්න. රට තුල මතුව ඇත්තේ ජාතික ආපදා තත්ත්වයක් බැවින් මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස තමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලූ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. මෙය ජාතික ආපදා තත්ත්වයක්. මෙහි බරපතලකම බොහෝ අයට තවමත් තේරුම් ගොස් නැති බව අපට පෙනෙනවා. එය කනගාටුවට කරුණක්. මේ වසංගත තත්ත්වය ගැන අවධානය යොමු කරන්න කියා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන්ද මම ඉල්ලීමක් කරා. යුරෝපීය රටවල හා සසඳන කල අප සතුව ඇත්තේ අඩු පහසුකම්. මේ නිසා රෝග ව්‍යාප්තිය ඉහළ නැංවුවොත් අපට විශාල අර්බුදයකට මුහුණ පෑමට සිදුවෙනවා. රෝග ව්‍යාප්තිය වැළැක්වීමට හැකි උපරිම සහාය ලබා දෙන ලෙස මම ඔබ සමගෙම්ම ඉල්ලා සිටිනවා. මෙතරද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳුවමින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද මැතිවරණයේ తాවකාලිකව කල් දමන ලෙස ඉල්ලා සිටියා. පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න කියන්නේ ඇතුලේ. කියන්නේ අපේ රටේ තුනෙන් දෙක අනිත් රටවල් තමන්ගේ ජනතාව ආරක්ෂා කරන්නට ලොක්ඩවුන් ෂට්ඩවුන් කොච්චර කිව්වත් පාර්ලිමේන්තුව රැස් කරන්නයි කියලා මේ වෙනතෙක් ඒ දේ සිදු වෙලා නැහැ. වෙන මොනවත් නෙමෙයි අපිට වැදගත් වෙන්නේ කොරෝනාව විනාශ කිරීමයි කියන එක ගැන හිතලා. ඒ ඔක්කොම අවලංගු කරනකොට අපේ රටේ තියෙනවා මැතිවරණ මේනියාවයි තුනෙන් දෙකේ මේනියා. හරියට රෝමේ නීරෝ රෝමේ ගිනිගනිද්දී වීණා වාදනය කරා හා සමාන රජයට ලොකු වගකීමක් තිබෙනවා. මුළු රටම නිරෝධායනය කළ යුතුයි. කරුණා කරලා මේ මැතිවරණය తాවකාලිකව කල් දමන්න.
කෙසේ වෙතත් ආණ්ඩුව මැතිවරණයේ කල් දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අවධාරණය කළා. විපක්ෂය කල්පනා කරනවා මේ වෙලාවේ අර්බුද බේරගන්න පුළුවන් මැතිවරණයේ කල් දාන්න කියලා. කොරෝනා උග්‍ර වුණු රටේ දින පවතින අනුව මේ තීන්දුව අපේ ආණ්ඩුව අපි ගන්නවා. මේ මොහොත වෙනකොට ඡන්ද කල් දාන්න අපේ කල්පනාවක් නැහැ. ඕනම මැතිවරණයක් කල් දාන්න පුළුවන්. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. මොකද ඊට වැඩිය ජනතාවගේ ආරක්ෂාව සහ ජනතාව පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා. සමහර විට මේ තත්ත්වය තවත් වර්ධනය වුණොත් ජනාධිපතිතුමා ඒ පියවර ගනී. සමහර විට නගර ලොක් කරන්න පුළුවන්. ඊ අත්අඩංගුවට ගත්ත මේ පුජ්‍යලයා විශේෂයෙන්ම කවුරු එක්කද මේ ඉන්නේ කියලා. ඒතර මේ ඉන්නේ අජිත් පෙරේරා මහතා සහ මේ සජිත් ප්‍රේමදාස මහතාගේ පින්තූරයක් දාලා මෙයා තමයි කිව්වේ දෙන්නෙක් මරණයට පත් වුණා කියලා. ඒ වගේ දේශපාලන කටයුතු වල යෙදෙන්න එපා කියන එක තමයි අපේ ඉල්ලීම. දැන් මේ කට්ටියක් කියන්නේ එක සැරේටම පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා. පාර්ලිමේන්තුව රැස් කළා මොකද්ද කරන්න පුළුවන් මේ කොරෝනා වෛරසෙට? මොකද ඔස්තරලා මේ වෙලාව විවාද කරන වෙලාව. මේ වෙලාවේ කවුරුත් එක්ක අහුවලා මේකට මැදිහත් වෙන්න. මෙතර කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමට රජයේ ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සමගි ජනබල වේගයද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී පරස්පර අදහස් පළ වුණා. මැදිවරණේ කල් දාන්නේ නැත්තේ ඒගොල්ලෝ කියන දේ ඒගොල්ලෝ දිනන හින්දා. ඒ කියන්නේ මේ රටේ තියෙන අවදානම ගැන සලකලා නෙමෙයි මේ රටේ තීන්දුව తీරන ගන්නේ මේ දේශපාලඥයෝ. මේ රාණ්ඩු ආවේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විතරයි කියලා. මේකත් ජාතියේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනද ප්‍රශ්නයක්. ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හටයුතු කරන ආකාරය ගැන අපිට කිසිසේත්ම සැහැීමටපත් වෙන්න බෑ. විපක්ෂයේ හිටියට අපි හැම වෙලේම ආණ්ඩුවට බයින්ද සූදානම් නැහැ. අපි සහයෝගය දෙනවා ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට මේ කරන කාර්යභාරය සම්බන්ධයෙන් මේක සමනය කරගන්න. වෙන රටවල් වලට වැඩිය හොඳට අපි එක කළමනාකරණය කරගන්නවා. හමුදාව පාවිච්චි කරලා හොඳම කිසි වැඩ පිළිලා හොඳ වැඩ පිළිලා යනවා කියන එක තමයි පිළිගන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන සියලු පුද්ගලයන් පරීක්ෂණවලට භාජනය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලා සිටිනවා. ලොව රටවල් 150කින් පමණ මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 182,546ක් වන අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 7,159ක්. වෛරසය මේ වන විට චීනයෙන් පිටත රටවල ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන අතර වැඩිම බලපෑමක් එල්ලව ඇත්තේ යුරෝපයටයි. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉතාලිය, ප්‍රංශය, ඩෙන්මාර්කය, අයර්ලන්තය සහ ස්පාඤ්ඤය යන යුරෝපා රටවල් මෙන්ම අග්නිදිග ආසියානු රාජ්‍යයක් වන මැලේසියාව සති දෙකක කාලයක් සඳහා මුළුමනින්ම වසා දමමින් ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමු වී තිබෙනවා. ඒ අනුව එම රටවලට ඇතුළුවීම සහ පිටවීමට අවස්ථාව හිමි නොවන අතර අභ්‍යන්තරයේ ජීවත්වන ජනතාවටද අත්‍යවශ්‍ය කරුණකට හැරුණුකොට නිවෙස්වලින් බැහැරවීමට අවස්ථාව හිමි වන්නේ නැහැ. යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ලව ඇති ඉතාලියේ සියලු නගර වසා දමා අදට දින 9ක්. මේ නිවෙස්වල කොටු වූ ජනතාව එකිනෙකා දිරිමත් කරමින් දවස ගත කරන ආකාරයයි. ඉතාලියෙන් කොරෝනා ආසාදිතයන් 27,980ක් වාර්තා වන අතර සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 2,158ක්. ඉන් මරණ 349ක්ම වාර්තා වූයේ ගත වූ පැය 24 තුළයි. ඉතාලිය මුහුණ දී ඇති තත්ත්වයට සහාය දක්වමින් සෞඛ්‍ය විශේෂඥයන් සහ තවත් ආධාර රැගත් කණ්ඩායමක් ඉතාලිය වෙත පිටත් කර හැරීමට චීන ජනාධිපති ෂී ජින්පින් තීරණය කර තිබෙනවා. ඉතාලියට පසු යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ලව ඇති ස්පාඤ්ඤයෙන් කොරෝනා ආසාදිතයන් 9,942ක් වාර්තා වන අතර සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 342ක්. කොරෝනා ආසාදිතයන් 6,633ක් සහ පුද්ගල මරණ 148ක් වාර්තා වන ප්‍රංශයේද දින 15ක කාලයකට වසා දැමීමට ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පියවර ගත්තා. එම කාලය තුළ පොලිස් නිලධාරීන් ලක්ෂයක් පමණ රටපුරා නිරීක්ෂණ කටයුතුවලට යොදවා ඇති අතර පළාත් මැතිවරණයේ දෙවන අදියර කල් දැමීමටද ප්‍රංශ ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා. මේ අතර පොලන්ත පරිසර අමාත්‍යවරයා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මීට අමතරව අප්‍රිකානු රාජ්‍යයක් වන ඊජිප්තුවද බ්‍රහස්පතින්දා සිට සියලු ගුවන් ගමන් අත්තිටුවීමට පියවරගෙන ඇත්තේ කොරෝනා වෛරසය පාලනය කිරීමේ ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙසයි. වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අසල්වැසි ඉන්දියාව ඉහළ සංචාරක ආකර්ෂණයක් ලබා ඇති ටජ්මහල වසා දැමීමට පියවරගෙන ඇති අතර බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදන සති දෙකක කාලයක් අත්තිටුවීමට පියවර ගත්තා. වෛරසයේ තිඹිරිගෙය වූ චීනය මේ වන විට කැපී පෙනෙන ලෙස කොරෝනා පාලනයට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ගත වූ පැය 24 තුළ චීනයෙන් නව ආසාදිතයන් 21 දෙනෙකු හමු වූ අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 13ක්. කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා චීන රජයේ පනවා තිබූ නීති රීති උල්ලංඝනය කළ පුද්ගලයෙකුට ෂැන්හයි අධිකරණයක් වසරකුත් මාස 3ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. එම පුද්ගලයා ෂැන්හයි නගරයට පැමිණීමට පෙර වෛරසයේ ආරම්භයේ සිදු වූ වුහාන් නගරයට ගොස් ඇති අතර පොදු ප්‍රවාහන සේවා මෙන්ම පොදු ස්ථානවලටද ඇතුළු වී තිබෙනවා. පසුව එම පුද්ගලයා වෛරස ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති අතර බලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වලදී වුහාන් සංචාරය සම්බන්ධව තොරතුරු වසන් කර ඇති බව චීන මාධ්‍ය වාර්තා කළා.
මේ අතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයට මුහුණ දිය හැකි එන්නතක් අත්දා බැලීම ඇමරිකාව ආරම්භ කර තිබෙනවා. සියටෙල්හිදී එම එන්නත මිනිසුන් වෙත ලබා දීම ආරම්භ කළ බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදීද මේ බව අනාවරණය කෙරුණා. FDA to get that to market as fast as possible to help patients in need and working with laboratories to get it up and going in the near future which will bring hundreds of thousands of tests available to patients in need in the United States. නමුත් වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසයට එරෙහි කවර ආකාරයක හෝ එන්නතක් වාණිජ වශයෙන් නිෂ්පාදනය කිරීමට තවත වසරක් හෝ වසර එකහමාරක් පමණ ගත වනු ඇති බවයි. මේ අතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය තම රටට ඇතුළු වූයේ ඇමරිකානු හමුදා බටයන් මාර්ගයෙන් බවට චීනය පසුගියදා චෝදනා කළා. එවැනි පසුබිමක වෛරසයේ ව්‍යාප්තිය සහ ඇමරිකාවේ එන්නත් අත්අඩංගුවට බැලීම අතර සම්බන්ධයක් තිබේදයි ඇතැම් විදේශ මාධ්‍ය ප්‍රශ්න කරනවා. කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය ආසාදනීය වූ බවට සැක කෙරෙන සියලු පුද්ගලයන් කඩිනමින් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සියලු රටවලින් ඉල්ලා සිටිනවා. We have a simple message for all countries. Test, test, test. සුජීව සේනසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අභියෝග කළේ හැකිනම් තම බලවේගයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි. දැන් ඔවුන් අපිට මිටින් මිට ආරාධනය කරා ජාතික සමග බලවේගයෙන් තර්ක කරන්න එන්නයි කියලා. නමුත් අපි දිගටම කියා සිටියේ මේ පත්තේ නීති අනුකූල භාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් එක්සත් ජාතික පක්ෂයට ඒ අවධානම ගන්න බෑ කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයායි රජිත් මන්දුම් බණ්ඩාර මහත්මයායි අපේ ජාතික පෙරමුණ කියන පක්ෂය සමග ජන බලවේගය කියලා නම වෙනස් කරලා ඒකේ නායකතුමා හැටියට අපේ නියෝජනායක සභාව පත් වෙලා තියෙනවා. මහලේකම් හැටියට රජිත් මන්දුම් බණ්ඩාර පත් වෙලා තියෙනවා. එහෙම වෙන පක්ෂක නිල්තල ගන්න ඔවුන් ප්‍රතිආධිකාරී මණ්ඩලයේ හෝ පක්ෂයෙන් අනුමැතියක් ලබාගෙන තිබුණේ නැහැ. දැන් මෙතන අපේ ජාතික පෙරමුණ කියන පක්ෂය නම වෙනස් කරලා තියෙනවා. ඒක කරන්නත් ඒ ව්‍යවස්ථාව අනුව සමස්ත ලංකා මධ්‍යම කාර්යක සභාව කැඳවන්න ඕනේ. අවශ්‍ය වුණොත් සම්මේලනයකුත් තියන්න ඕනේ. ඒ කිසිම දෙයක් කරන්නේ නැතුව නම විතරක් වෙනස් කරලා තියෙනවා. දැන් ඒ වගේ සමස්ත ලංකා කාර්යක සභාව කැඳුවේ නැත්තම් ඒ ව්‍යවස්ථාව වෙනස් කිරීම නීත්‍යානුකූල නැහැ. එහෙම වුණොත් ඕනම කෙනෙක්ට අධිකරණයේ හමු වෙලා අභියෝග කරන්න පුළුවන්. ළඟදී අපේ ජාතික පෙරමුණේ සමස්ත ලංකා කාර්යක සභාවේ පුද්ගලෙක් මට හමු වුණා. ඔහු කිව්වා ඔහු අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරනවා කියලා. මොකද ඔහුට දැනුනේ නැහැ කියලා. බලන් ඉන්නේ නාමජනා දෙනකන් නාමජා දුන්නන් පස්සේ තමයි ගිහිල්ලා ඕක අවලංගු කරන්න ලෑස්ති වෙන්නේ. දැන් රංජිත් බණ්ඩුම් බණ්ඩාර එක්සත් ජාතික පක්ෂේ සමාජිකෙක් වෙලා ඉද්දි තමයි අපේ ජාතික පෙරමුණේ මහලේ කම්බුනේ. ඔහුගේ පත්වීම නීත්‍යානුකූල නැහැ. මොකද අපේ ජාතික පෙරමුණේ ව්‍යවස්ථාවේ තියෙනවා වෙනත් පක්ෂක සමාජිකයෙක්ට එම පක්ෂේ සමාජිකත්වය ගන්න බෑ කියලා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දි ඒ රාජදුනා පත්‍ර ඔක්කොම ප්‍රතික්ෂේප වෙන්න ඉඩ තියෙනවා. මම අභියෝගයක් ඉදිරිපත් කරනවා පුළුවන් නම් මාව ඉවත් කරන්න කියලා. නීතියෙන් යම් කිසි බලපෑමක් අපිට ඇති කරන්න පුළුවන් නම් මේ මැතිවරණය තරම් කිරීම සම්බන්ධයෙන් දේශපාලනේ මම මෙතනින් කරන්නේ මගේ තියෙන නිත් දැනුම අනුව. දැන් ඔබතුමන්ට පක්ෂ ව්‍යවස්ථාවවත් කියවලා නැති කොට්ටාසයක් කියලා තමයි කියන්නේ. කවුද කවුද කිව්වේ කියන්නේ මට? දැන් වජිර මන්ත්‍රීතුමා එහෙම කියනවා. වජිර මන්ත්‍රීතුමා ගැන ඔබතුමලා දන්නවනේ. වජිර මන්ත්‍රීතුමා හැරෙන හැරෙන පැත්තට තොප්පිය දා ගන්නවා. එතකොට රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමත් ඒ ප්‍රකාශයම කළා. දේශපාලනඥයෝ ඉන්නවා. රාජපක්ෂ වෘත්තයේ ගනුදෙනු කරනවා. ඉත යොදවල ඉන්නවා එක එක පක්ෂවල. එතකොට පක්ෂ ව්‍යවස්ථාවේ එහෙම කරුණක් නැහැ කියලා ඔබතුමා කියන්නේ. පක්ෂ ව්‍යවස්ථාවේ ඒකැලල තියෙනවා. හැබැයි පක්ෂ ව්‍යවස්ථාවේ තියෙනවා කෘත්‍යාධිකාරී මණ්ඩලය ගන්න තීන්දුව අවසන් තීන්දුව කියලා. එතකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත තීන්දුව තමයි සදිප් ප්‍රේමදාස මහත්මයා මේ සම්දානයේ නායකයා කරලා සම්දානයේ මේ චන්ද මැතිවරණ ඉදිරිපත් විය යුතුයි කියන එක. එතකොට මේ තීන්දුව ගත රනිල් වික්‍රමසිංහ. එහෙනම් පළවෙනිින් අයින් කරන්න ඕනේ රනිල් වික්‍රමසිංහ. දැන් අද මම දැක්කා එක්සත් ජාතික පක්ෂයයි කියන අර මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඩීල් කොන්ත්‍රාත් වල යෙදෙන සමහර කෙනෙක් පුන පුනා කියන්න හදනවා මේක සම්දානයක් නෙවෙයි මේක පක්ෂයක් කියලා. ඔය කාටත් මහතුරුන්ට මතක නැහැ අර තුන්සරයක් හංසයට දෝකනකොට. ඒ හංසය ලකුණ කියන්නේ ඒහා සමානම ස්වරූපයක්. අපි අද මේ තීන්දුව අරන් තියෙන්නේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරපු තීන්දුව. මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්නායක මහතාට සමග ජන බලවේගයෙන් නාම යෝජනා ලබා දී නොමැති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලි කිරීමක් කළා. මම ඉල්ලීමක් කරා තිස්ස අත්නායක ගරුමැතිතුමාගෙන් ජාතික සංවිධායකවරයා හැටියට සමග ජන බලවේගයෙන් ඒ කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරන්න. මේ වගකීම ක්‍රියාත්මක කරන්නට තිබෙන නිසා අපි එතුමාව බලාපොරොත්තු වෙනවා ජාතික ලයිස්තුවේ නැති සභේට එන්න. මෙතර එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතා අද එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා අත්සන් කළා.
දෙමව්පියෝ බිත්තියට හේතු කළා බූදලේ ලියා ගන්න නායකවත් එක මම නෑ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඉක්මන් උනේ නෑ ජයජාතන මැතිතුමාගේ උතුමාලිනී කිය කිය පස්සෙම්ම ගිහිල්ලා කඩාගෙන නොගිහිල්ලා ඉවසීමෙන් යුතුව රටේ ජනාධිපති වුණා ප්‍රේමදාස මහත්තයා මැරිච්ච වෙලාවේ ප්‍රේමදාස පවුල බලාගත්තේ රණිල් වික්‍රමසිංහ මැතිතුමා මේක සජිත්ලට අමතක වෙලා තියෙනවා තනතුරු ඉල්ලපු සේරම දුන්නා විපක්ෂ නායකකම දුන්නා ජනාධිපති අපේක්ෂකකම දුන්නා මොකද්ද උනේ කක්ක දාගෙන පරාදයි මන් දින පොත් තිස්සම ආරාම පෙරද්දුවා තුන් මාසකින් තිස්සම ආරාමට ගිහිල්ලා නැහැ මාසයක් හැංගිලා හිටියා දොරවල් වහගෙන ටෙලිෆෝන් පාවිච්චි නොකර මේ වගේ නොසන්දාල තනතුරු වලට ලෝභී මේ වගේ මිනිසු දේශපාලන භූමියෙන් මේ මැතිවරණෙන් ඉවර කළා දාන්න ඕනේ කියලා මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමා මැතිවරණ ඉදපත් වෙන්නේ කොහෙද කියලා මේනකොට මම දැන් ඉල්ලන්නේ දුටු ගැමුණු රජුරෝ නවත්වපු තැනින් වැඩ පටන් ගන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා වෙනම තනග කිරීම සම්බන්ධව මතුවේ ඇති ගැටලුව දැනුවත් කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර දුරකථන සාකච්ඡාවක් සිදුව තිබෙනවා. ඒ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ රැස්වීමක් අතරතුරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අපේක්ෂකයින්ට නාම යෝජනා නොලැබීම සම්බන්ධයෙන් ඊයේ පැවැත්තු විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දැසිරි ජයසේකර මහතා සඳහන් කළේ ඉදිරි මහමැතිවරණය සඳහා දිස්ත්‍රික්ක 4කට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරඟ වදින බවයි. ඒ අනුව යාපනයේ දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරඟ කිරීමට දාල නාම යෝජනා පත්‍රවලට එම පක්ෂ මුලස්ථානයේදී අද අත්සන් තිබුණා. මං හිතන්නේ අපි දිස්ත්‍රික්ක දෙකක් හැරුණකොට අනෙක් සියලු දිස්ත්‍රික්ක වල අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අත ලකුණින් තරඟ කරන්නේ. එතුමාගේ මුල ඉඳන්ම සිදු කෙරුණු ඒ ඩීල් දේශපාලනය කෙරෙහි අපේ ඇත්තටම දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙක් ලොකු කලකිරීමකින් හිටියේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසේදී අද දහවල් පැවැත්වුණා. මොකද අසරණයිද? පක්ෂ සභාපතිමාකෝ ඉල්ලන්න බැහැ කියලා නීතිමය ප්‍රශ්නයක් තියෙනවලු අපි දන්නේ. ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා නීතිමය ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලන්න බැහැ කියලා. ඇයි මේක සංගවන්නේ? ඇත්ත කියන්නේ නෑ. එහෙම කොහෙවත් කියලා නෑ. මොකද කියන්නේ පුතුමාට? දැන් මේ වෙලාවේ දැන් ඒගොල්ලෝද ශ්‍රී ලංකා අපිද ශ්‍රී ලංකා? විශේෂයෙන් තව අපේ දිස්ත්‍රික්ක තුනක අපේ ප්‍රශ්නයක් තිබුණ විශේෂයෙන් කුරුණෑගල ගම්පහ අනුරාධපුරේ අපේ ප්‍රමාණයන් මදි කියන කාරණය අපේ තිබුණේ. ඒ සම්බන්ධ වැසිරාජ පක්ෂ මැතිතුමා අපිත් එක්ක දුරකථනයෙන් කතා කරලා නමුත් අපි ඉල්ලීම කරා. ඒ ඉල්ලීම අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයට අනුරාධපුර දිස්ත්‍රික්කයටත් ගම්පහ දිස්ත්‍රික්කයටත් යම් ප්‍රමාණයක තව වැඩිවීමක් කළ යුතුයි කියන කාරණේ අද දවස ඇතුළත කොහොම හරි මේ තීන්දුව අවසන් කරගන්න බලාපොරොත්තු වෙනවා. නාම යෝජනා අත්සන් කරයින් පස්සේ අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිට ප්‍රශ්නයක් තියෙනවා. අපව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණෙන් ඉල්ලීම සම්බන්ධ. මොකද හේතුව අපි සන්ධානගත වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් ප්‍රජන සන්ධානයේ එක පක්ෂයක් විදිහට. ඒ මතවාදය තුළ අපිට යම් ප්‍රශ්නයක් තියෙනවා ඒක ඇතුළේ. ඒකට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන ඕන පක්ෂයේ සියලු දෙනාම එක මතයක ඉඳගෙන. ඔබතුමාලා කියනවා එක මතයක ඉන්නෝනි කියලා. නමුත් ඔබතුමාලාගේම සභාපතිතුමා ඔක්කොටම ඉස්සෙල්ලා පොදුජන පෙරමුණෙන් මේ මැතිවරණයේ ඉල්ලන්න අත්සන් කළා ඉවරයි. ඒක මට උත්තර දෙන්න පුළුවන් කාරණා නෙමෙයි. කොහොමද මේ එක ගමනක් යන්නේ ඒකද? ඒක අහන්න එපා ඉතින් නේ. අද පුතුමාලා අවසන් තීන්දුවකට එනවා කිව්වා. නෑ අදත් අවසාන තීන්දුවක් නෑ ඉතින්. අපි දැන් ඔබතුමාලාගෙම පිරිස කියනවනේ මේක ගැටලුවක් ඇති වෙලා ඉවරයි කියලා. ඔබතුමා කොහොමද එහෙම කියන්නේ නෑ කියලා? නෑ ඉතින් ගැටලුවක් ඇති වෙලා තියෙනවා කියනවනේ ඒගොල්ලන්ගෙන් මොනවා ගන්නවා. මම දන්න විදිහට ගැටලුවක් මම මගේමෙන් කියනවා එහෙම වෙනම ඉල්ලන්නේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ඉල්ලන්නේ නෑ. මේ පැත්තවත් අපි ගැටුමක් ඇති කරගන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂ වගේ බිඳීමක් මේක ඇතුළේ ඇති වෙන්නේ නෑ. මෙතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියාන් සේමසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. සමහර අය හිතාගෙන ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් වෙලා ඊළඟ ජනාධිපති වෙන්න කියලා. ඉතින් ඒ හින්දා එයාලට කුණුරෑගල දිස්ත්‍රික්කයෙන් එහෙම තරඟ කිරීම කිසියම් බාධාවක් හැටියට දකිනවා. ඉතින් එවැනි කණ්ඩායම් තමයි මේ වෙනම තරඟ කරන්න ඕනි කියලා කතා කරන්නේ. ඉතින් ඒ හින්දා අපිට අහන්න වෙනවා දායශ්‍රි ජයසේකර ඇමතිතුමා ඒ දෙතුන් දෙනාගේ කණ්ඩායම මොකද්ද බලාපොරොත්තු උන්ගේ ඇත්ත සත්‍ය බලාපොරොත්තු එක්සත් ජාතික පක්ෂය සමග අවබෝධතාවක් විසම ක්‍රියාත්මක මේදී අද ඒක අපිට පේන්න තියෙනවා. ඔවුන් අපේ ලයිස්ට් එක තුල තරඟ කරා. ඔවුන් ජයග්‍රහණයේ කොළොත්
ඔවුන් ගන්න යන පියවර සම්බන්ධයෙන් හොඳම සනාථ කිරීම ඊයේ රාත්‍රියේ සිදු කරලා තියෙනවා. 2020 මහා මැතිවරණය සඳහා නාම යෝජනා බාර දීම අද ආරම්භ කෙරුණා. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද නාම යෝජනා බාර දුන් දිස්ත්‍රික්ක සංඛ්‍යාව 13ක්. ජාතික ජන බලවේගයේද දිස්ත්‍රික්ක 8ක් සඳහා අද නාම යෝජනා බාර දුන්නා. කොරෝනා වෛරසය හේතුවෙන් නාම යෝජනා බාර දෙන අවස්ථාවේදී මහජන ගැවසීම් අවම වන ආකාරයට එම කටයුතු සිදු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර දැනුම් දී තිබුව අතර එම උපදෙස් අනුව කටයුතු කරමින් දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දීම සිදු කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවස මහතා සහ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ යන මහතුරුන් විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වෙනුවෙන් අද නාම යෝජනා බාර දුන්නා. ස්ථීර වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී ආසන හතරක් ජයග්‍රහණය කරනවා එක නියතයි. එකට පොළොන්නරුවේ ජනතාව සූදානම් වෙලායි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නාම යෝජනා බාර දුන්නේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මැතිවරණ ව්‍යාපාරය බොහොම සාර්ථකයි. දැන් තියෙන ප්‍රධාන රැස්වීම කොරෝනා වෛරසයත් සමග ඇතිවෙච්ච තත්ත්වය අඩුව ඒවා දැනට නතර කරලා තියෙනවා. නමුත් කරන්න ඕන දේවල් ටික ඔක්කොම කළ ඉවරයි. ජනාධිපතිවර ඡන්දය අවසන් වෙලා තාම මාස 3යි. ඒ ප්‍රතිඵලයටත් බලා ඉහළ ප්‍රතිඵලයක් තමයි දැනට බලාපොරොත්තු වෙන්නේ. එතුමටත් තියෙන්නේ ගෙදරට වෙලා ඉන්න එක තමයි. ඒකට බය වෙන්න වැඩක් නැහැ. තමතෝ දැන් කතාවක් කියනවා දිස්ත්‍රික් නායකත්වයේ හරහා විරෝධතාවක් කියලා දිනවා කියලා ව්‍යාත්මක ව්‍යාත්මගේ තින්නෝල දේශපාලනේ නිරත වෙච්චා. ජනතාවත් දැනහඳුර ගන්නත් එපා. නැත්තම් බාරුවීම වැඩි කරන්නේ. පුතුලම දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බාර දුන්නා. වෙන්නප්පුව නාත්තන් ප්‍රදේශවල ගත්තාම විශාල වශයෙන් ඉතාලියේ ඉඳලා පැමිණිච්ච ඒ පිරිස ඉන්නවා. ඒ නිසා මේ සති දෙක කාලයක් අපි ප්‍රචාර කටයුතු කරන්න බලාපොරොත්තුවක් ඉන්නේ නැහැ. මහනුවර, කළුතර, මාතලේ, ගාල්ල, කෑගල්ල, රත්නපුර, නොරෙළිය සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්ක සඳහාද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නාම යෝජනා බාර දුන්නා. වනි දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පසරු 4ට පමණ නාම යෝජනා බාර දුන් අතර එම නාම යෝජනා පත්‍රයේ බාර දීම සිදු කළේ වනි දිස්ත්‍රික්කයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක කාදර් මස්තාන් මහතායි. කෙසේ වෙතත් එම ස්ථානයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු සංවිධායක ධර්මපාල සිරිවිරත්න මහතාද පැමිණ සිටි අතර ඔහු සහ කාදර් මස්තාන් මහතා අතර වචන හුවමාරුවක්ද සිදු වුණා. මස්තාන් අපට මාරිනවා. ඔබතුමානි පොදු ජන පෙරමුණේ සංවිධායක විදිහට හිටියේ. ඔව් ඉත බන්තම සංවිධායක ලොකු වෙලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් අරගෙන තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වන්නි දිස්ත්‍රික්කයට වෙනම තරඟ කරන්න. ඔබතුමා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සංවිධායකවරයා මේ වන්නි කොට්ටාසේ. එතකොට ඔබතුමා දැන් පොදු ජන පෙරමුණට එකතු වෙලා තියෙනවා. කුට්ටි දුන්නා. දැන් මේක එකතු වෙන තමයි දාලා තියෙන ලිස්ට් එක. ඒ වුණොත් දැන් ඒගොල්ලෝ මම හිතන එක එක නායකලාකින් ප්‍රශ්න මේ මන්ත්‍රීතුමා තමයි අපිව කෑවේ කොළඹ තියාගෙන. මොකද එදා දීපල මෙතන දිගමරුල දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාම යෝජනා සකස් කිරීමේදී අසාධාරණයක් සිදු ඇති බව එම පක්ෂයේ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් චෝදනා කළා. මේක දුක් ගැහැට වෙන මිනිස්සු අමතක කරලා නාම යෝජනා දෙනවා නම් ඉගෙන අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. දිගමරුලේ අයිති අපිට තියෙන්න ඕනේ. මේ ගැන සුභවාදී තීරණයක් ගත්තේ නැත්නම් හෙට සිට අපි මේ ඡන්ද ව්‍යාපාරයෙන් වහාම ඉවත් වෙන්න කටයුතු කරන බව දැනුම් දෙන්න ඕනේ. හොඳයිද? සභාපතිකම නැති නේද? මෙතර ජාතික ජන බලවේගයේද අද දිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාම යෝජනා බාර දීම සිදු කළා. මහනුවර දිස්ත්‍රික් නායක කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම දිස්ත්‍රික්කයේ සඳහා ජාතික ජන බලවේගයේ නාම යෝජනා බාර දුන්නා. අපි මේක නීත්‍යානුකූල පැත්තෙන් බාර දුන්නත් මේ නාම යෝජනා බාර ගැනීම සම්බන්ධයෙන් අපේ විරෝධයක් තිබෙනවා. නාම යෝජනා මේ දින තුනේදී බාරගෙන හරින් අනතුරුව මැතිවරණය කල් දැමීම සුදුසු වන්නේ වෙන මොකුත් ඉන්න නෙමෙයි. අපිට මේ තියෙන තත්ත්වය තුළ ජනතාව ඒකරාශී කරගෙන කරන කටයුතු කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මෙතර අප්‍රේල් 25 වෙනිදා පැවැත්වීම නියමිත මහමැතිවරණයට අදාළව තැපැල් කැඳ ඇඳුම් කිරීම සඳහා සහන කාලයක් ලබා දී තිබෙනවා. අද මාර්තු 17, 18, 19 යන දිනයන් රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබීමේ හේතුවෙන් ඉදිරියේදී ලැබෙන තැපෑලෙන් ඡන්දය දීම සඳහා වූ අයදුම් පත්‍ර අද දිනේ නියමිත කාලය තුළ ලද අයදුම් පත්‍රයේ සලකා ක්‍රියා කිරීම පිළිබඳව සලකා බැලීමට යෝජිත බව මෙයින් දන්වා සිටිමි. තවද COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සලකා බලා තැපෑලෙන් ඡන්දය දීම සඳහා වූ අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය පසුව නිවේදනය කරනු ඇත. ගෙන තිබෙනවා.
දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රටවට අහිරු. ශ්‍රී ලංකාවට ආවේනික කටුස්සන් සහ හිකනලුන් අලෙවි කිරීම සඳහා එකතු කරමින් සිටි පුද්ගලයෙකු කළුතර දකුණ වෙට්ටපකඩේ ප්‍රදේශයේදී කළුතර කොට්ටාස දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ලන දොඩන්දුව ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුර ලක්වන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් තිබුණා. සුදානම අදට සමුගන්නට.